කියන්න ඔයාගේ කතාව ડોક્ટર මාමාලේ මාත්‍රි ගල ડોક્ટર මේ මට තියෙනවා දැන් අවුරුදු 15 විතර වගේ ඉන්නලා ડોક્ટર කියන්නේ ලොකු අදවල ඉසේකක් තමයි තියෙනවා කියන්නේ හැම තැනම දෙයක් ගත්ත ડોક્ટર ලංකාවේ තියෙන හැම හොස්පිටල් එකේම ගත්තා කියන්නේ बस तमें डॉक्टर हमें डॉक्टर बस पल से डॉक्टर हमूना डॉक्टर हमूना बस डॉक्टर की वो मेहमान इसे डॉक्टर मत मेहम रोग मेहमान एक सामान्य मद्रेमनी सह मैं इसे एक नतिकर एक सहने की तमें डॉक्टर मेमेंट मद्रवे मेमें एक डॉक्टर नम डॉक्टर इसी बस डॉक्टर मैं हरियाणा बेहद तिना दूर डॉक्टर दूर बस सामान्य अरंगे बस याम सहन डेन डॉक्टर समहार विराट मट किया डॉक्टर की मट डेन सहने मुखद की मगे अतल मे आगे मनुष्य किन्नवादी डॉक्टर की बेहद दिवट बस मैं इतना नम तीट बस टीके समहार विलाट विलाई पैर तुना हर आगे माई अमारोना अमारो यानवा तम डॉक्टर दिए बस यदर वार वाले रसो डॉक्टर मैंने मट हे बैठ वे ना तीन समय ने बस पलतर कंडा पलतर पागन कागे डॉक्टर समय क्या वाले के आसो डॉक्टर सामान्य इकेकोल्ट मस्कना समहारे नमक मस्त मस्त मोल ये पीली जाति का मूल मटेम इतना इट बस दिन दैन बहुत मट दिन मगे मट पीली जाति इकना डॉक्टर मेहमे अपी आगे दिन पीली जाति इलाट एक दिन विशेष एंगरिका डॉक्टर वेहदीर सनीपुर डॉक्टर एंगरिका पावे डॉक्टर सोएन विला නැති වෙලාවට ගොඩාක්ම අමාරු වෙනවා. එහෙම එම තමයි වෙනසක් තියෙනවා ඩොක්ටර්. අද මේ තරම් කොච්චර දවසක්ද? දැනට ඩොක්ටර් සති දෙකක් වගේ. සති දෙකයි නේ. ඔව්. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරේ මොනම මත්ද්‍රව්‍යද පාවිච්චි කරේ? හැම දෙයක්ම පාවිච්චි කරා. හෙරොයින් ගංජා අයිස් ඕන එක? හැම විගයන් ලංකාවේ තියෙන හැම දෙයක්ම. ඇත්තට මෙයාට එනකොට පාවිච්චි කරමින් ඩාවේ? නෑ. එතකොට කොහොම හරි ඩොක්ටර් හිතානේ කරගෙන නැවතුවා. ඒකේ ඕනකම තිබුණා මේක නවත්ත ගන්න. ඒ කියන්නේ කොච්චර දවසක්ද නවත්තලා? නවත්තලා සාමාන්‍යයෙන් දවස් हतर वट मलगे प्राण बोनेंगर अनेट पास उतर उड़पीन රීක් වෙනවනේ ඉතින් අතුරට හොඳට රීග ගන්න පුළුවන් හරිම ටෙන්ඩන්සි එකක් එනවා මලගිය පරන්න රින් ගන්න හොඳම chance එක තියෙන ඒන ඕරා එක සිදුරක් හොඳ ලොකු සිදුරක් හැදෙනවා ඕරා එක මද්රවේ ගන්න ඕන ඔව් උන් රින් ගන්නව අන්න එකයි ඒක ඊට පස්සේ ඔළුවට රින් දෙකට තව ඔළුව කැක්කම ආවේ තද ඔළුව කැක්කම බටහිර රොස්සලා ගන්න මොකද මිග්‍රේන් කිය කිය පැනඩෝල් ද ඊට හට පැන මන් ගෝ නං කියන්න ඕන නෑනේ කොහොමම දීගෙන දීගෙන ලංකාවේ තියෙන ප්‍රසිද්ධ රජ මේ කියන්නේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල් ටික තියෙන. ඒ හැම එකෙම ගත්තා නම නම් කියන්න බෑ ඩොක්ටර් ඉතින්. ඇත්තටම ගත්තා. ඒ කියන්නේ හැම රෝහලකෙම ගත්ත කොළඹ දියේ. ඉතින් හොඳ වුණානේ. හොඳ වුණා. හොඳ වුණා කියන්නේ ඩොක්ටර් ඉතින් අවුරුදු 15ක් විතර තියෙන. يعني ඒ වගේ අවුරුදු 15ක් විතර ඉස්සෙ බෙහෙත් කරනවා. ආ ඒකනේ ඒකනේ මරණකම් බිව්වත් හොඳ වෙන්නේ නැහැ දැන්. වාසනාවකට තමයි ඩොක්ටර් මම මේක දැකලා ඉඳලා. ඇත්තටම වාසනාව මොකද මේ විශකර්ම බෙහෙත් සතුටෙන් ආදරෙන් දෙන්නේ මේවා අපි කවදාද නැවතු කාලෙක ඉතින් පව් ඉතින් මිනිසුන්ට මේ මොකද මේවා දීලා ඔසුද පාවිච්චි කරමු මිනිසුන්ගේ ටෙස්ටිමෝනියල් channel එක නෙමෙයි ඒකට තමයි ඔයත් මේ කමෙන්ට් එක දෙන්නේ මොකද මේවා හදවතින් දෙන කමෙන්ට්ස් සහ ඔයාලට ගොඩක් ප්‍රීසිද්ධ වෙනවා මොකද මම මේ මේවට බේත් වෙනවා කියලා කටින් කුවට නෙවෙයි පාවිච්චි කරලා සුවයක් අරගෙන කියන කමෙන්ට් එකේ වටිනකම තියෙන්නේ
ඒකයි ඉතින් ලෝකේ කොහෙද ටෙස්ටිමෝනියල් channel තියෙන්නේ මම මේ දේ කරන්නේ මගේ තාත්තා වැඩි මගේ තාත්තා ලංකාවේ පයිනියර් හොස්පිටල් ડોක්ටර් කෙනෙක් මම මේ දේ ඉගෙනගෙන මම මේ කරන්නේ මේ වෛද්‍ය ක්‍රමයට මේ තනක් ලැබලා දෙනවා මේ මම ඉගෙනගත් මේ වෛද්‍ය ක්‍රමයට මේ මේ ගරු කිරීමක් වශයෙන් තමයි මම මේ දේ කරන්නේ හරිද මේ වගේ දැන් ලංකාවේ තියෙන අන්න ඒක මේ වගේ වෛද්‍ය විශ්වකර්ම දිව්‍ය ඖෂධ ක්‍රමයක් මේක කියන එක මේ වෛද්‍ය ක්‍රමයට ගරු කරමින් තමයි මම මේ විදිහට කමෙන්ට්ස් මේ එකතු කරන්නේ මොකද මේ විදිහට මිනිස්සු සදාකාලික සම්පූර්ණ සුවපත් කරන මේ වෛද්‍ය ක්‍රමය බුදුදහම වගේ ඒක නිසා ඒකයි මම මෙහෙම කරන්නේ අනිත් එක දැන් ඔයා කිව්වනේ මේ වාට පළතුරු කන්න ඕනේ කියලා එක එක ಜಾති කන්න ඕනේ කියලා ඕනෝකට කියන්නේ පිරිමින්ද තියෙන මොකද පිරිමින්ද එන මේ දොළදුක දැන් ගෑනුන්ට දොළදුක වලන ඕනේ බඩේ දරුවෙක් ඉන්නකොට දරුවත් නිකන් පෙරේතෙක් වගේ ඇඟ ඇතුලේ ඉන්න එකක් වගේ තමයි ආත්මයක් මේ පෙරේතේ කරු කවුරු හරි වෙනත් ආත්මයක් ඉන්න ඒ ආත්මෙට ඕන දේ තමයි අර අම්මගේ මනසට කියලා මේ කන්න හිතවන්නේ දැන් ඔය මල පෙරේතේ භූතයෝ ඇඟේ යමින් මෙමින් ඉන්නකොට ඒගොල්ලන්ගේ ආසාවල් වලට ඔයාට කන්න හිතරෝනේ ඔන්නෝකට තමයි කියන්නේ පිරිමින්ගේ දොළදුක කියලා लगे මේක විශ්වාස කරලා පින තියෙන මිනිහනේ ඔය කෑ ගහගෙන දුරගෙන ඇවිල්ලා කීයක් හරි වාගෙන මොකද මහ ධනවත්ද මේ වට නෑනේ කීයක් හරි වාගෙන ඇවිල්ලා මේ බේට් එක අරගෙන සුවපත් වෙන්නේ පින තියෙන මිනිහා ඒකද මේ ડોක්ටර් එදා එන අර සති දෙකකින් විතර කලින් මම මෙතෙන්ට ආයේ ડોක්ටර් ජීවිතේ බව නැති කරලා ඉඳගෙන සම්මනේ මට ඒ වගේ තත්ත්වයක් තිබුණේ මොකද ඉතින් අද මෙහෙම කතා කරයි කියලා මම හිතන්නේ මේ සති දෙකක් විනාශ ගන්න කියපු කොල්ලෙක් අද වෙනකොට සති දෙකකින් සුවපත් වෙලා කතා කරනකොට අදට මේක බලනකොට අමාරු වෙනවා නැත්තම් අපි ඉර වෙනවා නේද ඒක තමයි ඉතින්ම ඉතින් මේ කොම්මත මලගේ ප්‍රාණ දීපු දැන් ඔය ගංජා ගුරු ගැහුවා වගේම මලගේ ප්‍රාණත් ඔක්කොම එකතු වෙලා ඉතින් ඔය සෙට් එකම ඉවත් කළා යන තමයි අපි දෙන්නේ මොකද මේවට කියන්නේ ස්පිරිටුවල් මෙඩිසින් අර ස්පිරිට්ස් ස්පිරිට් එක ස්පිරිටුවල් මෙඩිසින් එකෙන් සුවපත් වෙනවා වගේම උන්ගේ ආත්මයත් සුවපත් වෙනවා මලගේ ප්‍රාණේ භූත පෙරේතයත් පෙරේතාතුන් නිදාසල තමයි ඉවත් කළා යන්නේ ඒ වගේම වාගේ වරයක ශක්තිමත් වෙනවා ඒ වගේම ඔයා කිව්වා යමින් ඒ කියන්නේ අඩු වෙනව වැඩි වෙනව මේ තාම සති දෙකයිනේ ඒ දරුවා ඇඟ ඇතුලේ තියෙන කාලේ යනවා එළියට යනවා බෙහෙත නිසා ආපහු එනවා මොකෝ ඕරයක තාම සම්පූර්ණ ෆෝම් වෙලා නැහැ කම්ප්ලීට් වෙලා නැති නිසා සිදුර තියනට ආයියෝ ඒකයි මම කිව්වා මාස 6ක් තිස්සේ මේක ගන්නකොට සම්පූර්ණ වැට ගැහුවා වගේ තමයි වුණාට පස්සේ මේ පෙරේතයත් ඉවරයි භූතයත් ඉවරයි වත් සුවපත් මේකයි වෙන්නේ ડોක්ටර් අර බෙහෙත දීලා ටික වෙලාවක් යනකම් හොඳයි නේද කියන්නේ ඒ ආයෙ දුර දැනට දීලා මේ ඒ තාම දැනට තාම සති දෙකයි නේම සති දෙක නේ මාසයක්වත් තියන්න ඕන හරියට මේක අල්ලන්න හරිද ඉතින් එතකොට තාම සති දෙක ලොච්චර ගුණයක් කියන්නේ කොච්චර ෂෝද්ද මේකයි ඔය ඉතින් මේක හන්දේ ඔයාට සිනුපට වැඩක් මේ ගංජා පුළු ඔක්කොම 3000යි ගහලා මලකේ පරණ ගොඩ පුත්තා ගිලාගෙන ඉන්න මිනිහෙකුට සතු වේකින් ඔච්චර ගුණයක් කරගෙන සෙල්ලවද නෑ ඔයකම ලොකු සහනයක් තියෙනවා ડોක්ටර් කියන්නේ එන මට දැනෙන දේ තමයි මම කියන්නේ කියන්නේ ඔයා නිකන් අපායෙන් ගොඩ දාලා වගේ ආයෙත් ගොඩ බලන්න බෑ හරිද ඔව් සලක් නැපේන මේකක් තිබ්බටත් ඉතින් නෑ ඒතරම ડોක්ටර් දින සිද්ධ වෙනවා අර සමහර වෙලාවට ගොඩක්ම සනීපන වෙලාවට ඉතින් ડોක්ටර් ගාව ඉඳගෙන ඉලා වටින්න බවයි ඉතන ડોක්ටර් කියන්නේ මානසික සහනෙන්නේ ડોක්ටර් වටින්න සම්පූර්ණ සනීප වුණාම ඇවිල්ලා කරන්න ඕනේ ඒක එනවනේ සති මාස 3ේදී අනිවාර්යයෙන්ම සම්පූර්ණ සුවපත් තමයි නමුත් මාස 6ක් ගන්න කියලා මම කියන ඩෝරායක හොඳට වැට ගැහුවා වගේ ශක්තිමත් වෙන්න ඕන මහා ගොඩක් දේවල් කරලා තියෙනවනේ ඒක නිසා ගොඩාක් ක්‍රොනික් ලෙඩක් මේ ඒ ලෙඩ ගොඩක් මේ ඒක නිසා මම රෙකමන්ඩ් කරන මාස 6 මට අතිව වැඩ කරන්න නෙවෙයි නමුත් ඔයා ලෙඩේ තියෙන වාගේනේ ඒක ඔයාලට තේරෙයි නම් සමහර කට්ටිය වෙයි මාස් තුනක් නවත්තනවා ඉතින් බලමු අපි නේ බලමු බලමු මේ ඉතින් ඔන්නෝක තමයි ඔක්කොම පොඩ්ඩක් මේක ගැන හැමෝම දැනුවත් කරා නම් හොඳයි ડોක්ටර් මොකද මේකෙන් ගොඩ ගොඩක් කරලා දැන් අර අරකටන්ටම යනවා බෙහෙත් ගන්න ඕනේ මිනිස්සු අසර වෙලා ඉන්නවා යනාත වෙලා ඉන්නවා ඒකට මුදල් කොච්චර වේදන් වෙනවද ડોක්ටර් يعني මේක මොනවා හරි දැනුවත් කරලා
මලගේ ප්‍රාණි කියලා තොල් නටන රත පහක වැඩක් නැහැ අන්න අර වගේ අර සතු දෙවියන් වට අර ටිකක් ගියා බහු වෙනවන්නේ වයි කේස් එකද මොකද ඕරයි සිදුර තියෙනවනේ කොහමද සිදුර තියෙනට තොල් නටුවට පස්සේ බෙර ගන්නකොට බය වෙලා බූටියා ගියා බහු රින්ගන ඒ වගේද දැන් මේ සතු දෙකේදී වට ඒ වගේ තත්ත්වයක් තියෙනවා බෙහෙත ගන්නකොට ගියා බහු වෙනවා නමුත් ඒ ඕරයි ශක්ති වතුරට පස්සේ ගියා උට එන්න කියන්නේ මාර්ධයක් මේ තුම බෙහෙත් ක්‍රමයක් මේ මිනිස්සු ලෝක දැනගත්තේ දෙයනේ හිතා ගන්න බෑ ડોක්ටර් කියන්නේ මෙහෙම දෙයක් ලංකාවේ තියනවද කියලා ඒ කියන්නේ අපිටම හිතා ගන්න බෑ ලංකාවෙත් නෑ ලෝකෙත් නෑ මොකද ඔයාට කියන මට දිව්‍ය ඖෂධ පහළ වුණා වගේ මේ අමුතු බෙහෙත් ක්‍රමේ මේ මේ මං හදපු දේවල් පවර් ෆ්ලවර් පවර් ෆ්ලා පවර් වීටා පවර් ලව මේ සෙට් එකම දිව්‍ය ඖෂධ පහ කාගේවත් ළඟ නෑ මම හදපුවා ඒවත් එක්කනේ මම දෙන්නේ අනිත් බෙහෙත් අනිත් වෙන බෙහෙත් තුන් මගේම කම්බිනේෂන් එක මොකද මං ඉස්සෙල්ලා හොඳට ඉගෙන ගත්තානේ පෙරාදෙන කැම්පස් කියා කළා කැම්පස් කියා එම්එස්සී ડોක්ටරේට් ඊළඟට ඩිප්ලෝමා සයිකොලොජි සයිකෝතෙරපි හිප්නොතෙරපි සයිකියාට්‍රි කවුන්සලින් වේ ඔක්කොම ඉගෙන ගත්තා. මැරෙන්නකම් ඉගෙන ගත්තා. ඉගෙනගෙන වැක්කරන් ඉගෙන ගත්තා. ඊට පස්සේ තමයි මගේ ප්‍රතිකාර කරන්න පටන් ගත්තේ. ඒක හොඳ දැනුමකුත් එක්ක හොඳ රිසර්ච් එකකින් කියන ඒවා අපිට පහල කරේ මේ විශ්යයට එවනවනේ කට්ටිය. ඒ වගේ අමුතු බේත් පහල කරන්න මම මගේ තාත්තා ළඟට ආවනේ ලංකාවේ පණේ හොම්ටි ડોක්ටර් වෙච්ච මගේ තාත්තා ළඟට තමයි මම ආවේ උපදෙන්න. ඔව් ඉතින් ඇවිල්ලා මම ඒ විදිහට විශේෂ බේත් හදලා මේක ඉතින් ඉන්දියන මිනිස්සු පටපට පට ගාලා එල්ලා හොඳ කරගන්න. නැත්නම් ජීවිතේ හොඳ වෙනවද නෑ? ජීවිතෙන් ඉවරනවා අමු පිස්සෙක් කරලා ඩායි පිස්සන් කොටුවට. එහෙම නැත්නම් ඔයාගිලා මැරිලා දිවිනසාගෙන මොකද වෙන්නේ? භූතේ පෙරේතෙක් මල භූත ලෝකෙට මිලලා ඉඳි. ඔව්. කොච්චර සීමක් නෑ නේද? ඊට පස්සේ ආයි ගොඩ නෑ, ගොඩ එන්නේ නෑ. ඔව්. ඉතින් ඒක නිසා ඔයා මේ භූත පෙරේත ලෝකෙන් වත් ගොඩ දාපු එක කියලා කොහොමද ඉතින්? නෑ ડોක්ටර්. මම කියා ගන්න බැරි සතුටක් කියන්නේ ડોක්ටර් කියන්නේ එතන මාර සනීපයක් කියන්නේ නෑ. යාක වචන නැහැ ડોක්ටර් කියන්නේ අර සහනේ උත්තරද කියන්නේ. හැබැයිම සන්තෝෂයි. වාගේ මේ මගේ ළඟට ඇවිල්ලා ලේක සුවපත් වෙලා මේ වගේ කියන සතුටු. සතුටු කමෙන්ට්ස්. තමා මගේ පින්පොතනේ. පින්පොත. අපේ සීට් එක උඩයි තින් සතුටෙන් පිරිසුදු ගමනක් යනවා. ඉතින් ඒ වගේම ගොඩාක් සතුටුයි කමෙන්ට් එකට. ඉතින් මේ මේ වගේ තත්ත්ව තියෙන මිනිස්සු ඇවිල්ලා ඉතින් ඉක්මනට බේත් කාරගෙන සුවපත් කරගන්න. පුළුවන් ඉතින් නේද ඒකකින් ඒගොල්ලන් ගෙපින අවශ්‍ය නම් කරගන්න පුළුවන් චර එහෙම නේ ඩොක්ටර් කෙනෙක් සිද්ධ වෙනවා ඩොක්ටර් එන සෝපත් දේවා